අද තීරණාත්මක ක්‍රියාවලියක් සිදු වෙනවා රට පුරා පාසල් ඉදිරිපිට විශේෂයෙන් පාසල්වල ගුරුවරු ඒ පාසල් කීපයක ඒකාබද්ධවත් ඒ වගේම තනිතනියමත් ලංකාවේ සමස්ත පාසල් ඉස්සරහා උද්ඝෝෂණයක් තියෙනවාද පාසල් වෙලාවෙන් පසු ඒ උද්ඝෝෂණ දෙමාපියෝ සම්බන්ධ කරගෙන තමයි මේක කරන්න තීරණය කරලා තියෙන්නේ අපි මේ දෙකෙන් පස්සේ මේ ක්‍රියාව කරලා ආණ්ඩුව බලපෑමක් කරලා පණිවිඩයක් දීලා කටයුතු කරනකොට ආණ්ඩුව ඒ පණිවිඩය තේරුම් නොගත්තොත් අපේ ක්‍රියාමාර්ගය පාසල් කාලය තුළට ආවොත් ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් කරනවා නම් ඒ වගකීම ගන්න ඕනේ ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු නිලතහරින් පිරිසක් සමග විශ්වවිද්‍යාල අනත්තිල කාර්යමණ්ඩල වෘත්තීය සමිති ඊයේ සාකච්ඡාවක් පැවැත්තුවා. තම ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනේ සුභවාදී පිළිතුරක් ලැබුණහොත් වැඩ වර්ජනය අවසන් කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ. අපේ එක් ඉල්ලීමක් වන MCA දීමනා වැඩ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනවායි කියලා ඊයේ දිනේදී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පොරොන්දු වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් තීරණයක් එදුමා අද දවල් ලබා දෙනවා කියලා වෘත්තීය සමිති වලට දැනුම් දුන්නා. එතකොට ඒ තීරණය ලැබෙන තෙක් අපි බලන් ඉන්නවා. අනිවාර්යෙන් එම සුභවාදී තීරණය මත අදාළ චක්‍රලේඛ නිකුත් වුණ පසු අපිට පුළුවන් මෙම වැඩවර්ජනය අවසන් කරලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යළිත් යථා තත්ත්වයට පත් කරන්න. මේ අතර රුහුණු විශ්වවිද්‍යාල අනත්තන සේවක කාර්යමණ්ඩලය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අද දින 15ක් ගත වෙනවා. අපි කැමති විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා නම් හැබැයි අපිට අපි ලොකු ඉල්ලීම් තොගයක් ඉල්ලන්නේ දැනට ඉල්ලන්නේ මාසික ඉල්ලාව දීමනාව 112 ජුනි මාසයේ ඉඳලා ක්‍රියාත්මක කරනවා නම් අපි ඒ සඳහා චක්‍රලේඛනය නිකුත් කරනවා නම් අපි හෙට ඉඳලා වැඩට යන්න සූදානම්. ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් පිරිසක් ජනත් උපදේශක සහ කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ අනුව සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන දැබු අපේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ අපේ ග්‍රාම නිලධාරී දීමනාවන් සම්බන්ධයෙන් අපි තිරදින ගැටළු පිළිබඳව ඒවටත් යම් සාධනීය විසඳුම් ලැබුණා. අපේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නත් ඒ වගේම අපේ දීමනා සම්බන්ධත් සියලු ප්‍රශ්න දවසේ සාකච්ඡා කරන ලැබුවා. ඒවා මේ සාකච්ඡා මණ්ඩලයේ තීරණය කරන්න බැහැ. එම තීරණ ගැනීමට සිදුවන්නේ මුදල් අමාත්‍යාංශය අදාළ කමිටු සමග සාකච්ඡා කළා. ඒ අනුව සාගල රත්නායක මැතිතුමා අද අපෙන් ඉල්ලීමක් කරා. බදාදා දිනයේ මේ සම්බන්ධ මුදල් අමාත්‍යාංශ අදාළ මූල්‍ය කමිටු සමග සාකච්ඡා කළා. අපට කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන බවට රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතී ඊයේ සහ අද අකුරට වැඩ කිරීමක නිරත වෙනවා. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ හෙට සත්‍යග්‍රහයක නිරත වීමට නියමිත බවයි. දැනට අපි DPR අකුරට වැඩ කිරීමේ ව්‍යාපාර සඳුදා සිට ඊයේ දිනේ සිට ක්‍රියාත්මක කරා. ඒක අමතරව අපි හෙට දිනේ අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුව ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාට මුදල් අමාත්‍යාංශයට බලපෑමක් කරමින් යම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ සඳහා අපි හෙට දවසේ බස්නාහිර පළාතේ වෛද්‍යවරු ආයුර්වේද ශික්ෂණ රෝහලට කැඳවලා තියෙනවා. එතෙන්දී අපි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ව්‍යාපාරයක් හෝ ඊට යහා ගිය ව්‍යාපාරයක් දෝෂණ ව්‍යාපාරයක් යැයි කියන බලාපොරොත්තු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.